ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය කාලේ පුරාම ආන්දෝලනාත්මක වීඩියෝ කරලියට ගෙනාපු කෙනෙක්. ඉතින් මොහුගේ අලුත්ම වීඩියෝ උනේ සුරත් මියුසික් වීඩියෝවයි. මේ වීඩියෝවට පාදක කරගෙන ඇති දේවල් අතර උපුල් ශාන්ත සන්නස්කල මහතාගේද නම ඇඳී තිබුණා. මේ නිසා සන්නස්කල මේ සම්බන්ධයෙන් සිය මුහුණ පොත හරහා අදහස් දක්වා තිබුණේ මෙහෙමයි. ආදරය තැවරුණු රෝමාන්තික සින්දුවසමින් අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහයනාදී මිහිරතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලෙක අප්පච්චි අහන්නේ මලගෙවල්වල අඬන සින්දු. කිසි ගෝ එකක් වයිබ් එකක් නෑ කියලා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කිව්වේ මගේ පුතාලා දෙන්නයි. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩුයි. කුඩා කාලේ ඉඳන්ම බටහිර ගීත අහපු පුතාලා දෙන්නා ඉරාජ් නම් ලාංකික තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මයට පත් කළ සිදුවීමක් වුණා. ඒ මීට දශක එකහමාරකට පමණ පෙරයි. සුදර්ශයේ පැවති වසන්ත දුක්ගන්නාරාලගේ ප්‍රාසංගික වැඩකදී හමු ඉරාජ්ට මම පුතාල දෙන්නගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව ඔහුට කිව්වා. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රණිදු සමග මත්තෙකුඩට ආවා. එදිනගත් ඡායාරූපයක් මෑතකදී ඇල්බම් එක තිබී හමු වී මම පුතාට පෙන්වුවා. පොඩි කාලේ පුතා කීවේය. බත්තරමුල්ල මගේ ව්‍යාපෘති කාර්යාලයට ඉරාජ් කීප වතාවක්ම ආවා. අදත් කොළඹ නගරාශ්‍රිත අවන්හලකදී ප්‍රසංගයකදී හෝ සාප්පු සවාරියකදී අහඹ දැක්මකින් පමණක් මාසල්ට එන ඉරාජ් සිනම් සුමුහුණින් ආචාර කොට සුහදශීලී කතාවකට සැරසෙන නිහතමානීකේ. මගේ පසුගිය උපන්දිනයකදී ඔහු අවසන් වරට මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. පළමුව ඔබ ටැබ් රොබේනියන් එකත් මාත් යොදාගෙන වීඩියෝවක් සිදු කර දුන් ප්‍රමෝෂන් කැම්පේන් එකට ස්තුතිවන්ත වෙනවා. ඒත් ඔබ වික්ටර් රත්නායකට කළ වැඩේ ඔහු මාතරම් සැහැල්ලුවෙන් බාරගත්තේ නැහැ. වීඩියෝවක් කරලා ඔබ භුක්ති විඳේ ඔබේ ප්‍රකාශන නිදහස විය යුතුයි. ඒ වෙනුවෙන් මගේ සත දෙක ලියා තැබීම මගේ ප්‍රකාශන නිදහසය. ඒ අනුව කලාව හා කැලෑව තෝරා බේරා ගැනීම ගැන මේ මොහොතේ කියනවා. ශක්තියකට උනත් කිව යුත්තේ එයයි. කොලිටි නැති වැඩ කර අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෞරුෂය දීන කරන්න එපා. සුරත වීඩියෝ සඳහා වස්සාන සිහිනය කෘතිය, එහි පිටකවරය සහ මගේ අම්මා පොතේ සම්පූර්ණ ඡේදය අනවසරෙන් යොදා ගැනීම මගේ අයිතින් මං කොල්ල කැමකි. නීතිමය පිවිසීමකින් මට ඔබට විරුද්ධව නඩු පවරන්නත් පුළුවන්. රටේ රාජ්‍ය නායකයාගේ කටහඬ ඔබ යොදාගෙන ඇත්තේ අවසර ගෙන දැයි මම දන්නේ නැහැ. අශිෂ්ට ලෙස මහමගදී ඔබේ හොම්බට දෙකක් අණිනවද, ශිෂ්ට ලෙස නීතිය සහය පතනවාදැයි මා තවම තීරණය කළ නැහැ. ඒසේ තිබියදීත් මම ඔබේ රයිට්ස් වෙනුවෙන් ටැලන්ට්ස් වෙනුවෙන් පෙනී සිටිමි. ඒත් තමන්ට ඇති රයිට් එක කොලිටි විදියට පාවිච්චි කිරීමට නොදන්නාකම ඔබේ ටැලන්ට් එකට කරන්නේ මහා විනාශයක්. මට නොතේරෙන්නේ මා උපහාසයට ලක් කිරීමට මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් කරගන්නට ඔබට බැරි වුණේ මන් දෙයන්නයි. කාලයකට පෙර මියුසික් ෆීල්ඩ් එකේ හීරෝ කෙනෙක් වීමේ පෙරනිමිති පෙන්නු ඔබ දැන් මියුසික් වීඩියෝස් කරන්නේද ඔබේ අසික්කිත නොයිස් ටීවී යූටියුබ් චැනල් එක වටා රොක් වී සිටින අසහනකාරී ඕඩියන්ස් එකටම වීම සෝචනීයයි. එක්කෝ හිරගේක ලැගලා හැදියන්, නැත්තම් සංගීත කලාවේ අසූචි තවරණක නවත්තපා. ජරාවෙඩ නොකර ලස්සන්ට ජීවත් වෙන්න ඔබට පුළුවන්. මට පුදුම සමන්ත භද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලයි. රේටින්ග්ස් වියුස් වෙනුවෙන් මිනිස් මාංශ කරද්දී අනේ මේ බුදුන් පවා තමන්ට දායක නම් ඕන ගූ ගොඩක් වළඳන කැත. උඹේ වීඩියෝට රිප්ලයි ලිවීමෙන්ද සිද්ධ වෙන්නේද උඹට වියුස් වැඩිවීම පමණයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.